අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියතු උදැසන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මේ හඬපටේ මගේ නෙවෙයි පුළුවන් නම් ඔප්පු කරන්න හිරුනිකා අභියෝග කරයි ඉදිරි මැතිවරණයේදී සජිත්ට අගමැති අපේක්ෂකත්වය එක්සත් ජාතික පෙරමුණ තීරණය කරයි නොරොච්චෝලේ ගැටලු ජනපති අවධානයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේ අපි දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා. අපේ නායකතුමා කිව්වා සජිත් ප්‍රේමදාස කරුජයසූරිය මැතිතුමන්වත් එකතු කරගන්න මේ නායකත්වයේ ඉදිරියට අරන් ගන්න කියලා. සේතුමා කිව්වා 2025 තුමා ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. 2022 23 විතර වෙනකොට නායකත්වයේ වෙනසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාවක් එතුමා ලබා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ අදහස උනේ 95%ක් ඔබට කතා කරන පුද්ගලයන් ඔබ සිටිය යුතුයි කියලා තැන හිටියත් බිම් මට්ටම එහෙම නැහැ මන්ත්‍රීවරුන් අතරත් එහෙම විශ්වාසයක් නැහැ කියලා. ඒ අවස්ථාවේ තමයි රණවි වික්‍රමසිංහ ගාරු නායකතුමා ඉතාමත්ම තදින්ම හිටියේ නැහැ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක එතුමා තවදුරටත් කියා හිටියා. කවුද අගමැති අපේක්ෂක වෙන්නේ කියන ප්‍රශ්නේදී එතුමා කිව්වා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය තීරණය කරයි කියලා. මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා එතුමා මහානායක ස්වාමින් වහන්සේ දෙනම මුණ ගැහුණා ඊයේ උදේ. උන්වහන්සේලා කියපු දෙයින් ඔහු තේරුම් ගත්තේ හිටපු අගමැතිතුමා අපේ නායකතුමා ගිය සතියේ කණ්ඩායමේදී මහානායක ස්වාමින් වහන්සේලා විසින් දැක්වූ අදහස් පිළිබඳව යම්කිසි පරස්පරයක් තියෙන බව ඔහුට හැඟී ගියා කියලා. ඒ කෙසේ වෙතත් නායකතුමා කිව්වේ ඔහුට ස්වාමින් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන් දුරකථනයෙන් කතා කරලා කිව්වේ ඔහු සිටිය යුතුයි කියන කාරණාව කියලා. බහුතරයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජි ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඊළඟට සන්ධානය නිර්මාණය කරලා ඒ සන්ධානය හරහා සජි ප්‍රේමදාස මහත්මයා ආගමැති අපේක්ෂක හැටියට ඉදිරියට ගමන් කරන්නේ. එක දෙයක් පැහැදිලි, එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. නායකයෙක් පමණක් නෙමෙයි නායකත්ව කණ්ඩායමක් අවශ්‍යයි. ප්‍රතිපත්තිමේ වෙනසක් අවශ්‍යයි. අපි මේ වෙනස වෙනුවෙන් පෙනී ඉන්නේ වර්තමාන නායකතුමාට මේ වෙනස ලබා දීමට නොහැකි බව ඊයේ පැවති සාකච්ඡාවලදී නැවත වරක් පෙන්නුමුණා. මේ වෙනස අවශ්‍යයි කියන එක තමයි අපි බහුතරයක්ම ඉල්ලා සිටියේ. එතුමාගෙන් අහපම කවුද අගමැති අපේක්ෂක කියලා එතුමාට ඒකටවත් උත්තරයක් නැහැ. තව මාස 3ක් නැහැ මහමැතිවරණයට. හැබැයි තාම එතුමාට පක්ෂ නායකත්වයේ තියා අගමැති අපේක්ෂකයටවත් කිසිඳුමක් නැහැ. ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයේ සතුට පිරෙන දෙවෙනි මාසයේ මේ. ඒතර මේ දෙවෙනි මාස දෙක තුල රට අත් වෙලා දෙන ඉරණම මොකද්ද? රතු ලුණු කඩේකට පැනලා මංකොල්ල කන තත්ත්වෙට මාස දෙකෙන් රටපත් වෙලා දිනවා. පැතුම් වෙනසට. ඉතින් මේගොල්ලන්ට ඕනේ අපේ පක්ෂි කණ්ඩායමකට ඕනේ අපි පක්ෂ අරමුදයන් නිර්මාණය කළා. අපිව එතන එල්ලලා මේවා කතා නොකර අපේ කටවස්සන එක තමයි මේ වුමනා වෙලා තියෙන්නේ. ගාපාර නම් එහෙම හවු වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ මහමැතිවරණයේ සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවේදී. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. අපි එක පෙරමුණක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ප්‍රධානත්වයෙන් අපි මැතිවරණේ සටන් කරන්නේ. අපි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව සමගියෙන් අපි මේ සටන් වැදුණාම අපිට විශාල ජයග්‍රහණයක් සඳහා අපිට ගමන් කරන්න හැකි. ලබන මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපේ සහෝදර පක්ෂ සියල්ල පෙරපුණක් වශයෙන් තරඟ කරන්න අපි අද තීරණය කරා.
පාට්ලි චම්පික රණවක මැතිතුමාගේ ලෝරුමේ ඒ වගේම රාජසේනරත් මැතිතුමා රවුෆ් හකීම් මැතිතුමා මනෝ ගණේෂන් මැතිතුමා ඒ වගේම දිගම්බර මැතිතුමා ඇතුළු සියලුම සජ්ජාතික පක්ෂයේ සහෝදර පක්ෂ සජ්ජාතික පක්ෂය ඇතුළු සියලු දෙනාම පෙරමුණක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබන මැතිවරණය තරඟ කරන්න අද අපි අවසාන තීන්දුවකට ආවා 52 කී තීන්දුව කරා ජනතා ඡන්දයෙන් ආ මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න ඕන කියලා. ඒ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් නම් මැතිවරණයට යන්නේ මැතිවරණ ජයග්‍රහණය කරාම අග්‍රාමාත්‍ය ධුරයට අනිවාර්යෙන් එතුමාපත් වෙන්න ඕනේ. නායකත්වය දැනුවත් කළා නැහැ. නමුත් සජ්ජාතික පක්ෂයේ බහුතරයේ අවශ්‍යතාවය අනුව වෙන වැඩක්. පාක්ෂිකය ඉල්ලන දේ තමයි අපි කරන්නේ. පාක්ෂිකයගේ අවශ්‍යතාවය. පෙරමුණකට තරඟ වදින එහි නායකය සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමාගේ නායකත්වයෙන් සියලුම සංවිධාන පුජ්‍යලයෝ එකමුතු කරගෙන අපි ඉදිරි මහා මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒ සඳහා අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා වෘත්තීය මට්ටමේ පිරිස් නාම යෝජනා කැඳවීමක් කළා. වෘත්තීය මට්ටමේ පිරිස් එකට එකතු කරනවා. රටක් ලෙස ඉදිරියට යාමට නම් ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ දමාවාස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. 52කට වැඩි පිරිසක් ඔබතුමා නායකත්වයට ලබා ගැනීම සඳහා මේම සහයෝග ලබා දුන්නා කියලා. හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව සුහදශීලීව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සියල්ලක්ම නිරාකරණය වෙයි. අපි දැක්ක ජනාධිපතිවරණයේ අන්තිම අවසාන මොහොතේ තමයි ඔබතුමාට දුන්නේ. මුදේ ප්‍රජාතන්ත්‍රවාදී විසඳයි. විශේෂයෙන්ම ජනතාවට මුහුණ දෙන්න බැරි ඉහළ බඩු බිලක් නිසා ජනතාව පීඩනයට ලක් වෙලා සිටිනවා. අපේ රටේ වැදගත් මාතෘකා රැසක් තිබෙනවා. ඒ මාතෘකා හරහා වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට, රට ගොඩනගන්නට, කුහක දේශපාලනයක් නොකරන්නට, සත්‍යයේ ජයග්‍රහණය කරවන්නට රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රායෝගික නූතන ශක්තිමත් විපක්ෂයක් බවට අපි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. රටක් හැටියට අපි හිතන්නේ පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොර කරන හැම ගනුදෙනුවක්ම රටට රටේ ජනතාවටත් සුභවාදී වන ආකාරයේ ගනුදෙනු විය යුතුමයි. අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. අපේ කම රැකගෙන සංස්කෘතිය සભ્યත්වය රැකගෙන සිංහල බෞද්ධකම රැකගෙන සිංහල බෞද්ධකමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් ජාතීන් වලට ලබා දිය යුතු ඒ ස්ථාවරය ලබා දෙමින් රටක් හැටියට එක්සිට් එක්සත්ත අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. හැබැයි මේ ගනුදෙනු තුළ රටට වාසියක් වෙන්නට ඕන, රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. මේ ගනුදෙනු වලින් අපේ රටට ධනාත්මක ගුණාත්මක අගය එකතු කිරීමක් සිදු වෙන්නට ඕන. නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ ආශ්‍රිතව මතුවෙති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හලවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරය ආශ්‍රිතව මතුවෙති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට තමා මැදිහත් වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ව්‍යාපෘතිය ඇරඹීමේදී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසිලස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුවෙති හානිය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. ව්‍යාපෘතිය බාර සමාගම් සහ බලධාරීන් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් ලබා දෙන බවත් තමත බලාගාරයේ නිරීක්ෂණයට පැමිණෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. සංවර්ධන ක්‍රියාදාමයේදී දෝෂණ සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරත වීමට ජනාධිපතිවරයාට සිදු ඇති බව අගරදගුරු හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී පසුගිය සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද උන්වහන්සේ කනගාටුව ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ගුවනින් කෙරෙන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව වෙනත් කිසිදු හමුදාවකට නොමැති සුවිශේෂී අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ගුවන් හමුදා නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ පියසර කැඩට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ ගුවන් නියමුවන්ට පියසර ලාංඡන පැළඳවීමේ උත්සවය ත්‍රිකුණාමල චීනවරාය පරිශ්‍රයේදී සිදු කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වීමට අංක 59 සහ අංක 60 යන කැඩට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ සහ අංක 11 සහ අංක 12 යන කැඩට් නිලධාරිනි පාඨමාලාවන් හැදෑරූ කැඩට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර පියසර කැඩට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන් දස දෙනෙකුට පියසර ලාංඡන පළඳවනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව PT-6 වර්ගයේ ගුවන් යානා යොදා ගනිමින් ගුවන් කරනම් සංදර්ශනයක් සහ ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සමග එක්ව විචිත්‍රවත් සර්ව සංදර්ශනයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. මම හිතන්නේ ලෝකේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි කියලා මම විශ්වාස කරනවා. ලෝකේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරයක හැකියාවක් තිබුණේ නැති බව ඔබ දන්නවා. අපේ ගුවන් හමුදාවට ගුවනින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. අද ලෝකේ ජාතික රාජ්‍යයන් එකින් එක එක යුද්ධ කරන ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ත්‍රස්තවාදය තමයි ලෝකයේ පුරාම යුද්ධමය විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ අංශයෙන් තමයි අපේ ත්‍රිවිධ හමුදාව අත්දැකීම් ලැබලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවල විතරක් නෙවෙයි. සාමය පවත්න අවස්ථාවලටත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක් තියෙනවා. ඔබට අපි කවුරුත් දන්නවා ගම් වතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂ්‍ය මෙහෙවර ගැන ඒ කාර්යභාරය ගුවන් හමුදාට මිස වෙන කාටවත් කරන්න බෑ. රටේ වෙරළ තීරය ආරක්ෂාව ආ මුහුදු සීමාවට ඇතුල් වෙන විදේශීය යාත්‍රා සම්බන්ධ අවේක්ෂණ කටයුතු වලටත් ගුවන් හමුදාව නිරන්තරයෙන්ම දායක වෙනවා. කැලෑ කපන, කැලෑ සුද්ධ කර වෙනත් දේවල් වගා කරන පිරිස් සොයා බලා පොලිසියට දැන්වීමෙන් ත්‍රිවිධ හමුදාවට දැන්වීමෙන් කටයුතු කරන්නටත් ඔවුන් විශේෂ කටයුත්තක් වශයෙන් සලකලා කරනවා. අද දවසේ ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නේත් ගුවන් නියමු ලාංඡන පණදින්නෙත් මේ රටට අතිවිශිෂ්ට සේවයක් සිදු කළ ගුවන් හමුදාවේ අනාගත උරුමකරුවන් වෙන තරුණ ඔබයි. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සමුදායක දොරෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට තීරණය කළේ පක්ෂයේ විනය ආරක්ෂා කිරීමට බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍යමකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානය ස්ථාපිත කරන්න අවශ්‍යයි. එහි නම සහ එහි ලාංඡන වෙනස් කරලා අලුත් වැඩපිළිවෙලක් යටතේ කියන්නේ. දැනට අපි ඒක මැතිවරණ කොමසාරිස්තුමා වෙත යවලා තියෙනවා. එහි ලක්ෂණ පිළිබඳව තවම අපි තීරණයකට ඇවිල්ලා නැහැ. අපි ඇත්තටම අත්සන් කරපු ගිවිසුමේ තියෙන පුටුව ලකුණ. ඉතින් සමහරලාවට වෙනත් ලකුණක් ගැන කතා කරනවා නම් අපිට පුළුවන් ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් කරගත යුතු නැහැ. නමුත් සන්ධානය ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔව් අනිවාර්යෙන් එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් තරම් කරනවා. අත්තනගල්ල ආසනයේ සංවිධායක ධූරය ලබා දීලා තිබුණා අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සංවිධායක ධූරයෙන් එතුමියව ඉවත් කරා. ඒ අනුව එතුමියට ඒ ලිපිය ඉතාම ඉක්මනින් අපි යවන්න කටයුතු කරනවා. ඒ අනුව පක්ෂයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්. අත්තනගල්ල දැනට ලසන්තල කිවන්න මැතිතුමාට අපි බාර දීලා තියෙනවා සංවිධායකවරයා විදිහට වැඩ බලන සංවිධායකවරයා විදිහට වැඩ කරන්න. අනාගතයක් බලාපොරොත්තු වෙන ඒ ආසනයට වෙනත් සංවිධායකවරයෙක් පත් කරා. ඒ වගේම නීතිගරුක යුක්තිගරුක සමාජයක් බිහි කරන්න පුළුවන් පක්ෂයක් විදිහටත් ඒ වගේම දූෂිතයන්ගෙන් වංචාකාරින්ගෙන් තොර පක්ෂයක් බවට මේ පක්ෂය පත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම විනයානුකූල පක්ෂයක් බවට පත් කරන්න අපි අනාගතයේ කටයුතු කරනවා. පක්ෂය සුද්ධ විය යුතුයි. ඒ වගේම රටේ දේශපාලනය සුද්ධ විය යුතුයි. මේ ඉඩකඩේ අලුත් විදිහට මේ දේශපාලනයට කොහොමද මෙන්න මේ වෙනසට කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැලපෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. ඊළඟ මහමැතිවරණ එනවා. ඒ මහමැතිවරණට යාමේදී අද අපේ ගම ඉල්ලනවා අලුත් නායකත්වය. එන්නේ ගම ඉල්ලන වෙනස් නායකත්වය අලුත් නායකත්වය කොහොමද දෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළා යයි පවසන දුරකථන සංවාදවල පැවති කටහඬ තමාගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒකොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග මෙරට දේශපාලඥයින් කලාකරුවන් මෙන්ම රජයේ ආයතනවල ප්‍රධානීන් දුරකථනය මගින් සංවාදයේ යෙදුණු ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වෙත සීක්‍රේන් නිකුත් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයේ තිබෙන කටහඬ තමාගේ නොවන බවත් එම හඬ විකෘති කර සංස්කරණය කළ හඬක් බවයි. හලෝ මේ වෙනකොට මගේ අය කියන හඬපත දෙකක් සමාජ මාධ්‍ය ජාල හරහා මුදා හැරලා තියෙනවා. පළවෙනි හඬපටේ මගේ කතා විලාශයත් දෙවන හඬපටේ මගේ අය කියන කතා විලාශයත් මේ දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. මධ්‍යස්ථ ජනතාවත් මේ හැම කෙනාගෙම මං ඉල්ලන්න කැමති බුද්ධිමත් ජනතාවගෙන් මේ හඬපට දෙක ඉතාමත් සාවධානව නැවත නැවතත් අහලා බලන්න. එතකොට ඔබට පැහැදිලිව පෙනෙයි මේ දෙවන හඬපටේ ඉතාමත් අශෝභන විදිහට විකෘති කරපු සංස්කරණය කරපු හඬපටයක් තමයි මේ දෙවන හඬපටෙන් යන්නේ කියලා. මේ අද මට වෙච්ච දේ හෙට තවත් කාන්තාවකට වෙන්න පුළුවන්. කිසිම විදිහකින් මේ වගේ සංවාදයක් මම රංජන් රාමනායක මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි කිසිම මන්ත්‍රීතුමෙක් එක්ක මේ වගේ මන්ත්‍රීතුමෙක්ව මන්ත්‍රීතුමියක් කිසිම කෙනෙක් එක්ක මේ වගේ සාකච්ඡාවක් මම කතා කරලා නැහැ. මම අභියෝග කරනවා. පුළුවන් නම් මේ ඇත්ත හඬපට එළියට දාලා පෙන්නන්න. කවුරුන් හරි හිතාගෙන ඉන්නවා නම් මේකෙන් මගේ පෞද්ගලික ජීවිතේ යම් කිසි බලපෑමක් සිද්ධුණා කියලා සැලෙන තරම් දුර්වල සම්බන්ධකමක් නෙවෙයි මගෙත් මගේ සැමියාගේ අතරත් තියෙන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මගේ දේශපාලන ජීවිතේට මේක බලපෑමක් වෙයි කියලා මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. මම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කිසිම අවස්ථාවක මේ වගේ දේවල් වලට බය වෙලා කටවහගෙන හිටපු කාන්තාවක් නෙවෙයි. පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සහ මහබැංකු වැදුම් කර වංචාව සම්බන්ධයෙන්ද මේ වන විට තවත් කරුණු රැසක් හෙළිදරව් වෙමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒකොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු බැඳුම් කර ප්‍රශ්නය හා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කියනවා. ඔබතුමා දන්නවා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය එක්කම මතුවෙච්ච ඔය ඩොක්ටර් ශාපිගේ ප්‍රශ්නය වගේ දේවල් වලදී රහස් පොලිසිය හැසිරලා තියෙන ආකාරය දැන් එළිදරව් වෙමින්. ඒ වගේම මහබැංකු පරීක්ෂණයත් අත ඔබ සමහර නිලධාරීන් සමහර රටින් පැනලා ගියා සමහර අය පිළිබඳ බරපතල කාරණා එළිවෙමින් තියෙනවා. ඒ නිසා දැන් මේ මහබැංකු පරීක්ෂණය පිළිබඳ ඒ පරීක්ෂණ වාර්තාත් ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තා නැවත පරීක්ෂා කරමින් ඉන්නෝ. මේ සියලු දෙනාගේම මේ වගකීම් නියමානුකූලව නීතිමය කටයුතු කිරීම සඳහාද පොලිසියත් අධිකරණ නීතිපති දෙපාර්තමේන්තුවත් ඔහොම වේගයෙන් කටයුතු කරගෙන යන බව මම තුමාලට කියන්න කැමතියි. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිසා එතුමාගේ සහෝදරයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිතුමා නිසා අයියයි මල්ලි මොන මොන ප්‍රශ්න තිබුණත් අගමැති සහ ජනාධිපති ධූරයේ ව්‍යවස්ථානුකූලව එදෙනට සාකච්ඡා කරගෙන අරන් යන්න පුළුවන්. හැබැයි හැමදාම අයියලා මල්ලිලා ජනාධිපති අගමැති වෙල වෙන්නේ නැහැ නේ. මේ දෙදෙනා ඉන්නකම් මේ වැඩේ හොඳට යනවා. ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තාම හොඳ සුසංයෝගය. හැබැයි අනාගතයේදී හැමදාම අයියලා මල්ලිලා ජනාධිපති ධූර වෙන්නේ නැහැ නේ. ඒ නිසා අනාගතයේට සරලන විදිහට මේ අයියයි මල්ලි අතර තියෙන හොඳ සුසංයෝගයේ කාලෙප් එක පාවිච්චි කරලා අපි අනාගතයටත් මේ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕනේ. අද UNP ගේ නායකයා කවුද? රනිල් නායකයා කි. සජිත් විපක්ෂ නායකයා කි. දැන් කියනවා කරු වෙනවලු තව නායකයෙක් වෙලා. එතකොට නායක, විපක්ෂ නායක, උපනායක, රත්නායක, බස් නායක, දිසා නායක තව කීයක් දායිද දන්නේ නැහැ. නායකයෝ ගොඩයි. සාමාන්‍යයෙන් අපි දන්නේ විදුහල්පතිවරයෙක් ඉන්නවා ස්කෝල්. ගුරු මණ්ඩලයක් ඉන්නවා. UNP එකේ විදුහල්පති මණ්ඩලයක් ඉන්නවා ගුරුවරයෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය සිය කැමැත්තෙන් අහිමි කරගත් ආණ්ඩු බලය යළි ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත මහතා පවසනවා. ඒ හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් දැන් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවනේ බාර දුන්නේ මහින්ද මහත්තයලට. ඒක ජනතාවගේ ඉල්ලීමක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ මේ බන්දේසියක දීලා කරපු පරිත්‍යාගයක්. දැන් ඊළඟ මැතිවරණයේදී පහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ඉල්ලනකොට මම අහනවා ප්‍රශ්නයක්. ඒ දෙන ආණ්ඩු බලයක් දෙනවා නම් තමන්ට ඕන වෙලාවක බාර දීලා යනවද කියලා. ඒ කියන්නේ එක ජනවරමකින් තව ජනවරමක් අහෝසි වෙන්නේ කොහොමද කියන ප්‍රශ්න තමයි මම මේ අහන්නේ. ජනාධිපතිවරයෙක් පත් කරගන්න ජනවරමක් දුන්නම පාර්ලිමේන්තුව පත් කරලා තියෙන ජනවරම කොහොමද අත්තරින්නේ පාලකේ? ලෝකේ කොහෙවත් මේ විගඩම වෙලා නැහැ. තමන්ගේ අතේ තිබ්බ අගමැතිකම අනිත් පැත්තට දීලා, ඇමති මණ්ඩලය අනිත් පැත්තට දීලා, ඒව දමලා ගාලා ගිය කට්ටියට අපි යෝජනා කරනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ දෙවල ආණ්ඩු බලය ඉල්ලන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ඉල්ලුවත්
අපි හිතනවා වර්තමානයේ තියෙන තත්ත්වය තුල අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා 3-2ක් ඉල්ලුවට 3-2ක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ තියෙන තත්ත්වය තුල ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි මැතිවරණයෙන් ජනතාව 3-2ක් නොදුන්නට ආණ්ඩු බලයෙන් ඉල්ලන එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට වැටුණාට පස්සේ මීට කලින් වගේම එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය සල්ලි වලට අරගෙන බොහෝ විට 3-2 හදාගන්න පුළුවන්කම තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විපක්ෂයේ සහයෝගය ලබා නොදීම තුළින් සිදුවන්නේ සමස්ත ජනතාවටම අසාධාරණයක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහත්වරුන්ද එක්ව සිටියා. නවතවර මේ රටේ ජනතාව 170,000කට ආසන්න ප්‍රමාණයක් අනුමත කරලා තියෙනවා. ඒ නිසා පෙළක් අය මේ ගම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා දන්නේ නැහැ. නමුත් ඔවුන් අපිට කියන්නේ අපි පොහොට්ටු පක්ෂය කියලා. ඒ නිසාම ඒ පොහොට්ටුව කියන එක ජනගත වෙලා තියෙනවා. මා හිතනවා ඉතා සාධාරණව අනිකුත් කණ්ඩායම් වාමාංශික කඳුර සියලු දෙනාකට එක්කාසු වෙලා රටේ ජනතාව ඉතාමත්ම සාධනීය ලෙස පිළි අරගෙන තියෙන ලාංඡනයක් කරන පොහොට්ටුවට නැඹුරු වෙයි කියලා විශ්වාසය අපට තියෙනවා. ලබන මාසයේ බොහෝ දුරට පාර්ලිමේන්තුව නීත්‍යානුකූල විවස්ථානුකූල විසිරේ. විසිරුණාට පස්සේ නාම යෝජනා මණ්ඩලපත් වෙයි. හැම නාම යෝජනාවක් සම්බන්ධවම කතිකාවක් ඇති වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදලා තියෙනෙත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියෙන් මේ සියලු දේවල් එකට එකතු කරගෙන. ඉතින් ඒ ප්‍රතිපත්තියෙන් විනාශ කරලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය අරගෙන අපි එතන ඉන්න සූදානම් නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්න වෙලාවේ එතුමා පරාජය කරන්න අපි අපේ තනතුරුද මොනවද කිඳවන්ද කියන කිසි දෙයක් අපි නැතුව අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේදී ගෙදරවල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කිරීම සඳහා අපි පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරේ තේ නිසායි. ජාතික පක්ෂය බයයි මැතිවරණයකට. එක්සත් ජාතික පක්ෂය තව තවත් කඩා වැටෙනවා. මොකද හේතුව මේ රටේ ජනතාවම අසරණ කරමින් තමයි මේ අයගේ පරාජය දරා ගන්න බැරුව පාර්ලිමේන්තුව විසිරවන්නේ නැත්තේ. හරිනම් විසිරවන්න ඕනේ. ඒ නිසා මේ කරන්නේ මේ රටේ සමස්ත ජනතාවට කරන අසාධාරණයක්. අපිට පැහැදිලි ලෙස පේනවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කරන්න අපිට හැකියාව තියෙනවා කියලා. ඒ නිසා ඒ ආණ්ඩුව මේ රටට එක නීතියක් ගේන්න අනිවාර්යෙන් අපි කටයුතු කරන්න ඕන. ඒක නීතියක් යටතේ මේ රට ඉදිරියට ගෙනියන්න දේශීය විදේශීය සියලු දෙනාට මේ රට තුල ජීවත් වීම සහ ආයෝජනය කිරීමටත් කටයුතු කිරීමට විශ්වාසනීය රටක් බවට පත් කරන්න කටයුතු කරනවා. සියතු දැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ්පඩවිය වන www.sietnews.lk වෙබ්පඩවිය වෙත යලිත් හමුව අපගේ මධ්‍යහන පුවත් විකාශය තුළින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.